දැනට මම දන්න විදියට පාරම්පරික භෝග සහ බීජ වැඩිපුරම බෙදා හැරීමක් සිදු කරලා තියෙනවා මම. හැබැයි මේ මෑත කාලේ අපිට පොඩ්ඩක් කියන්න පුළුවන් මේ බීජ සහ භෝග මොනවාද කියලා. දැනට විශේෂයෙන් පාරම්පරික භෝග සහ අපේ රටේ මම ඊට කලින් මගේ කතාවට මෙහෙම එන්නම් දැන් මාතෘකාවට. අපි මෙහෙමයි දැන් මේ අපි ඔක්කොම ටික කතා කරා. අපේ රට ඇත්තටම පෙරදිග ලෝකේ ධාන්‍යාගාරය බවට පත් වෙලා තිබුණා. අපි ඒක හැමදාම කතා කරා. හරිද? අපේ මිනිස්සු තුන් වේලටම බත් කෑවා ඊට අමතරව අල්ල බතල තලප කෑවා හරිද එහෙම රටක් අපි අද අපි මේ වගේ මාධ්‍ය ආයතන මුළු රටම අපි කතා කරනවා අපි වවමු කියලා එතකොට ඒක කොච්චර පරස්පරද කියලා අපිට හිතා ගන්න පුළුවන් එතකොට ඒ කාරණේදීන් විශේෂයෙන්ම අපිට එන ඉදිරියට එන ආහාර හිගේ කොහොමද කියලා බලපෑවොත් අන්න ඔතනදීන් තමයි අපිට ලොකුම අවාසිය වෙලා තියෙන්නේ අපේ රටේ තිබුණු වැල්වල ටික අපි නැති කරගත්තා අපේ රටේ තිබුණු පාරම්පරික බීජ ටික නැති කරගත්තා අපේ රටේ තිබුණු දේශීය බීජ ටික නැති කරගත්තා අද අපිට ඒවා සංරක්ෂණය කරන්න වෙලා තියෙනවා අපේ රටටම ආවේනික වෙච්ච දේවල් අපිට සංරක්ෂණය කරන්න වෙලා තියෙනවා හරිද අද ඒ ටික තිබුණා නම් මේ කියන කතාව සමහර විට ලොකු ප්‍රෙස් රටයකින් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔය කියන කාරණාවත් එක්ක තමයි ඇත්තටම අද අපි කතා කරන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම අද මෙතන කාර්යභාරය මගේ මෙතනට ගෙන්නන්න මූලික හේතු වෙලා තිබුණේ පාරම්පරික භෝග සහ දේශීය බීජ සංරක්ෂණය කිරීම තුළින් ලංකාව ගැන මං ගැන කතා කරපු එක. අර කිව්වත් වගේ එතනට මම දැන් ඔබ කියපු කාරණයට එන්නම්. අද විශාල ප්‍රමාණයක් අද ලංකාව පුරා විශාල ප්‍රමාණයක් අද අලංග කියන දේ දන්නවා සංක. ඔව්. හැබැයි අලංගා ඔබට වෙළඳපොළට ගිහින් ඔබ අලංග බීජ ඉල්ලුවොත් මුදලාලි ඔබට hina වෙන්න පුළුවන්. වෙළඳසැලේ බීජාලවිසැලේ මේ මුදලාලි. හරිද? අද අපේ අවර අපි ව්‍යාප්ත කරා. අපේ ලබු ටික අපි ව්‍යාප්ත කරා. ලෝකයේ දුර්ලභම ඖෂධ අලංගා වුණත් ඔය අපිට දැන් මීට මාසයකට විතර ඉහෙතදී තමයි මුලින්ම රස බලන්න හම්බුනේ. ඔව් ඒක දිව්‍ය භෝජනයක් හැටියට තමයි අපේ ඉතිහාසගත වෙලා තිබුණේ. රාජ්‍ය දිව්‍ය භෝජනයක් හැටියට. එතකොට ලෝකෙම තියෙන විශේෂයෙන්ම ධාන්‍ය වර්ගයක් තමයි ලෙඩ 10ක් සුව කරන්න පුළුවන් ධාන්‍ය වර්ග ඉතා ස්වල්පයක් තියෙන්නේ. ඒක ලංකාවේ තියෙන තනහාල් එක. තනහාල් එක අපි ව්‍යාප්ත කරා ලංකාවේ. ඇත්තටම දැන් ඒක දුර්ලභ නෑ ලංකාව හැමතැනම තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපිට පුළුවන් වුණා මට පුළුවන් වුණා අර කිව්වා වගේ අර ඔබ කියපු කාරණේට මම දැන් ගෙන්නම්. මට මුලින්ම හැදුනේ මොඩ්ගොවිය කියලා. ඇත්තටම මේ කොල්ලා ගොවිතැන් කරනවාද කියලා ඇහුවා. හරිද? මේ පොෂ් වැඩි කියලා කිව්වා. හරිද? ඇත්තටම ඇයි ගොවියෙක් වුණාම ඇත්තටම ඇයි අපි මඩ ගාගෙන ඉන්න ඕනේ? හරිද? අපි හැම නිතරම මඩ ගාගෙන යන්න ඕනද විට කාගෙන ඉන්න ඕනද බයිසිකලේ පදින්න ඕනද ඒකද ගොවියා කියන්නේ නෑ එතනින් එහාට කියපු සංස්කෘතියක් ඔබ කිව්වා වගේ මට හදන්න පුළුවන් වුණා විශේෂයෙන්ම ලංකාව පුරා හොඳ කෘෂි ව්‍යවසායක සමූහ තිබුණා මේ අන්තර්ජාලය හරහා සාර භූමි වැනි සමූහ තුලින් අපට හදන්න පුළුවන් වුණා ඒ මගේ හිනාවට ඒ මගේ අස්වැන්නට ලංකාව ගොඩක් අද වගා කරා. ඒකට සාක්ෂි දරයි. ඔබ දැන් මේ වැඩසටහන බලන කීප දෙනෙක් අද මෙතනට ඇවිල්ලා ඒකට සාක්ෂි දරයි. අපිට පුළුවන්. ඒ මොටිවේෂන් එක අපිට දෙන්න පුළුවන් වුණා. ඒක තමයි මේ ඔක්කොම ටික ඇත්තට මේ මොටිවේෂන් එක දුන්නා මම විතරක් නෙවෙයි. මෙතනට අද ආපු නැති අයත් ඒ මොටිවේෂන් එක දුන්නා. ඒක අපිටම කියලා දාගන්න ඕන දෙයක් නැහැ. ඇත්තටම අපේ ලංකාව තුල අපි ගොවි රටක් වුණාට මේ රටට ඕනේ ඇත්තටම දැන් මොටිවේෂන් එකක් මේ ඒ කියන්නේ මේ ගොවි මොටිවේෂන් එකක් ඇත්තටම ඕනේ හරිද මොඩ් ගොවිය බිහි වෙන්න ඕන අපේ වැඩිහිටියන්ගෙන් අපි මේ පරණ ටික ආයෙත් ඇදලා ගන්න ඕන හරිද අන්න ඒ කියන දේ එන්න ඕන අර නිලන්ති කිව්වා වගේ සමහර විට ඒ බීජ ටික අහක දාන්න පුළුවන් හැබැයි වැඩිපුරම පිරිසක් ඒ බීජ ටික හැදුවා අපිට දැන් ලංකාවේ ආයෙත් පුළුවන් ඇත්තටම අර තිබුණු බීජ ටික අපිට ගෙනල්ලා හැබැයි අපේ දේශීය බීජ වලින්ම ලංකාව ස්වයංපෝෂිත කරන්න බෑ අර චින්තක ලවවනවා වගේ ඒ භෝග ටිකත් වවන්න ඕන හැබැයි අපේ ටිකත් වැවෙන්න ඕන මේක අතරතුර මේ දෙක සංකල්පණය වෙන්න ඕන අපේ අලබතල ටික හැදෙන්න ඕන ආයිත් ඒ ටික අමතක කරලා අපි ආහාරංගියක් අපි වවමු කියලා කතා කරොත් අපි ඇත්තටම ආයිත් ෆේල් වෙනවා හරිද හදිස්සියෙවත් අපිට ඔය කියන ලොකු ආහාරංගිය ඇති වුණොත් අපි එළවලු ටික හදාගෙන කෑවා ඒක අපිට සතියක් උඩරිම දෙකක් තියාගෙන අපිට කන්න පුළුවන් හැබැයි ගේ ඇතුලේ අපේ රටේ තිබුණා මාස 6ක් තියාගෙන කන්න පුළුවන් අල වර්ග ටික. අද කෝ ඒ ටික? අද ඒ ටිකට මොකක්ද උනේ? කුෂිකර්ම අමාත්‍යාංශයෙන් ගත්ත පියවර මොකද්ද වැල්වල ටික ව්‍යාප්ත කරන්න? හරිද? මම මොණරාගල දිස්ත්‍රික්කයේ කටුක වෙලා අවුරුදු ගානකට කලින් මොණරාගල දිස්ත්‍රික්කයේ කවුරුත් අදහන අත්හදා බැලීමක් කරා වැල්වල ටිකක් ගෙනල්ලා. මේ ටික හැදුවා. හොඳ අස්වැන්නක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඕන තැනක මේ වැල්වල ටික හැදෙනවා. හරිද? හැබැයි ආහාරංගයට හොඳම විසඳුම් ටික තියාගෙන අපි පැත්තක අපි වෙනම සංකල්ප ගැන කතා කරනවා. ඒක නිසා අද මට ඇත්තටම මම මුළු රටක් අපි වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න අයට සාධාරණයක් ඉෂ්ට කරේ නැතිනම් අපි මේ පුටුවේ ඉඳගත්තු එකට හරි ඒක අපිට මද පුංචි කමක්. ඒක නිසා අපි කියන්න ඕනේ විශේෂයෙන් වවනකොට මේක හොඳින් අවබෝධ කරගන්න ඕනේ. මම මාධ්‍ය ආයතන වලින් ඉල්ලනවා මේක බලන්න වෙන ආයතන දෙරණ ඇත්තටම ගොඩක් ස්තුතියි මේ විදිහට අවස්ථාව හදලා දුන්න මේ විදිහට වේදිකාව. චින්තකත් කිව්වා මේක කාලයක් උන්නේ අපේ රටේ. හැම නිතරම උනේ රියැලිටි තරු අරතරුව මේ තරුව ගෙනල්ලා පුම්බපු එක විතරයි රටේ. උණු දෙයක් නැහැ. අද කන්න හොයනවා අපි. එක ගොවි තරුවක් ගෙනාපු එක රූපවාහිනී ආයතනයක් තියෙනවද මාධ්‍ය ආයතනයක් තියෙනවද? බොහොම කනගාටුයි මේක කියන්නේ. හැබැයි ගොඩක් ආඩම්බරෙන් අද කතා කරන්නේ ඔබතුමන්ලා ගැන. අද මෙහෙම හරි අපි ඒ චෝදනාවෙන් පොඩ්ඩක් නිදහස් වෙනවා. අපි ශූරගොවියා කියලා රියැලිටි වැඩසටහනක් කරලා ඇතරම ඔබ වැනි තරුණ පරම්පරාවක් තරුණ ගොවි පරපුරක් බිහි කරන්න උත්සාහයක් ගත්තා. ඒකින්ද අපිට ඔව් ඒක තමයි මම කියන්නේ ඔබතුමන්ලා විශේෂයෙන්ම අපි ගැන පොඩි පොඩි කතා හරි හැදුවා. ඇත්තටම මගේ විශේෂයෙන්ම මිලියන් 2කට අධික පිරිසක් බලපු ඔබතුමන්ලා හැදුවා. මම ඒකට ගරු කරනවා. හැබැයි අපි මේකට පරක්කු වැඩි කියනවා මම දේ. ඒක ඔබතුමන්ලා පිළිගන්න ඕනේ. ඇත්තටම අපි පරක්කු වැඩි මේක. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම කියන්නේ අපිට පුළුවන් මේ ටික සංකල්පය හදන්න පුළුවන්. අපි වවමු කියන සංකල්පය හදන්න පුළුවන්. නැත්නම් අපි ඇත්තටම අපි තුන් වේලක් අලබතල කාලා අපි බත් වේලක් කාලා අපි හිටපු අපිට ඉදිරියට කන්නවත් නැති වෙයි. මේක හොඳ අවස්ථාවක්. මේක හොඳ වේදිකාවක්. අපිව බලන් ඉන්න අයට හොඳටම මේක හොඳ අවස්ථාවක් වේවි. රටේ ඉදිරියට ආහාර හිඟයට හොඳම අවස්ථා ටිකක් වෙයි. මෙයාලගේ දැනුම වෙනයි, මෙතුමියගේ දැනුම වෙනයි, අපේ දැනුම වෙනයි. මේ ඔක්කොම ටික සංකලනය කරලා තව ගොඩාක් පිරිසක් ඉන්නවා. ඒ ඔක්කොම ටික එකතු කරලා අපි ටික වවා ගත්තොත් අපිට ඉදිරියට කන්න හරි තියෙයි. නැතිනම් අපිට කන්නවත් නැති වෙයි මේ රටේ පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරයේ විච රටට.